ආයුබෝවන් හරිදේ හරියටම කියන සියත මධ්‍යඝන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භේ අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් මගේ ප්‍රකාශයන් විකෘති කරන්න එපා විපක්ෂ නායක සජිත් මාධ්‍යෙන් නිල්ලයි හිරුනිකාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කෝ කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ ප්‍රහාරය සිදුවන අවධියේ බලයේ සිටි රජය ජාතික ආරක්ෂාව පිළිබඳ තිබූ මන්දගාමී ආකල්පය හේතුවෙන් ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා නවයක් මගහැරී ඇති බවයි පාස්කෝ ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවටගෙන මෙම ප්‍රහාරය වළක්වාලීමට බොහෝ ඉඩ තිබුණා නමුත් බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට හමුදාවේ චිත්ත ධෛර්යයේ බිඳුවට පහත වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනය කරමින් ජාතික ආරක්ෂාව බිඳුවට දමා තිබු නිසා ඉතා පහසුවෙන් ඝාතකයින්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා පාස්කෝ ප්‍රහාරයට පෙර සිදු වූ විශේෂ දිවිින් මෙන්න මේවායි 2018 පෙබරවාරි 6 වෙනි දින යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ සමාජික අබ්දුල් සර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා ඊට දින 6කට පසු කාත්තංකුඩි යහපාලන සඳහා වූ ජාතික පෙරමුණේ කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා ඊටත් මාස 6කට පසු මඩකලපුව පාලමුනේදී සිදු කළ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුව බැලීමකදී සහරාන්ගේ සොයිරු රිල්වාන් බරපතල තුවාල ලැබුවා ඊට මාස දෙකමාරකට පසු නුවරඑළියේ පුහුණු කඳවුර පරීක්ෂා කිරීමට ගොස් නිසි විමර්ශනයකින් තොරව නැවත පැමිණියා ඊට සති දෙකකට පසු වවුනතිව් පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කළා ඊට මාසයකට පසු මාවනැල්ල බුදුපිළිමවල වලට හානි කළා ඊටත් සුමාන 3කට පසු වනාති විල්ලුව පුපුරණ ද්‍රව්‍ය විශාලත්වයක් සොයාගත්තා ඊට මාස දෙකකට පසු එනම් 2019 මාර්තු 8 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු කරුකු තස්ලිම්ට විදි තිබ්බා ඊට සති 5කට පසු එනම් 2019 අප්‍රේල් 16 වෙනි දින කාලංකුඩාහිදී යතුරුබැදි පුපුරවා අත්අඩංගුව බැලුවා මේ ප්‍රාසික භාරය වුණේ ඊට හරියට දින 5කට පසුයි එසේනම් එවකට පැවති රජයේ ජාතික ආරක්ෂා පිළිබඳ තිබූ මන්දගාමී ආකල්පය එම කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ස මර්ධන හා විමර්ශන කොට්ටාෂයේ බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්නට තිබූ අවස්ථා 9ක් අහිමි වී තිබෙන බව ඉතා පැහැදිලියි වර්තමාන රජයේ බලයට පත් වූ පසු නැවතත් බුද්ධ්‍යංශ ශක්තිමත් කොට ජාතික ආරක්ෂාවට මුල්තැන දෙනු ලැබුවා බුද්ධ්‍යංශ සහ විමර්ශනංශ කිසිදු දේශපාලන බැඳිවත්කමකින් තොරව ශක්තිමත් කිරීමට අපි පියවර ගත්තා මේ රජයේ බලයට පසුව පාස්කු ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 99 දෙනෙකු ශ්‍රී ලංකාව තුලදීද විදේශයන්ගේ රැඳී සිටි මෙරට පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළා විදේශ බුද්ධ්‍යංශ සමග සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවා මගින් විදේශ රටවල් 5කින් ප්‍රහාරය සම්බන්ධ අත්අඩංගුවට සැකකරුවන් 54 දෙනාගෙන් 50ක් මේවන විට ලංකාවට ගෙන්වා තිබෙනවා ඉතිරි 4 දෙනා එරට නඩු කටයුතු අවසන් වූ වහාම ගෙන්වනවා මෙම පුද්ගලයන් එම රටවල අන්තවාදී පෝෂණය කරමින් ජාතික ආරක්ෂාවට වර්තමානයේ සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් මේ රජය ගෙන ඇති අතර එයින් එක් පියවරක් ලෙස බුරුකාව පැළඳීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා ළමා සහ කාන්තාව වෙනුවෙන් අඩුබයස් විවාහ සහ දික්කසාද පිළිබඳ නීති සමස්ත ජනතාවට බලපාන පොදු නීතියක් යසල ගැනීමට අධිකරණ අමාත්‍ය සමග අපි කටයුතු කරනවා පාස්කු වැනි පරාවලට යොමු වීමට පෙර පුද්ගලයන් මූලධර්මවාදී අවධියට යොමුන බවට බුද්ධ්‍යංශය මගින් හඳුනාගත් වහාම අන්තවාදී ප්‍රජාතන්ත්‍රයට යොමු වීමට පෙර ඔවුන්ව අනිවාර්ය පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරනවා ඒ වගේම මෙම ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සියලුම විරසවලට උපරිම දඬුවම් දීමට කටයුතු කරනවා අවසාන වශයෙන් මේ වන විට පාසික ප්‍රහාරයන් සඳහා නැඹුරු ආකාරය ප්‍රහාර සිදු කිරීමේ අරමුණ ප්‍රහාරය මෙහිවේ කවුද එයට මුදල් ලැබුණේ කෙසේද එයට අදාළ දේශීය විදේශීය සම්ප්‍රදාය යන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලැබී තිබෙනවා ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ගය නුදුරු දිනෙදීම ගන්නවා කොවිඩ් වසංගත හමුවේ වුවද මෙම ප්‍රහාරය පොළඹවා ඇත්තේ ඉස්ලාම් ආගම නොව වහාබිවාදයේ මත ගොඩනගුණු අන්තවාදයයි අල්වලා වල්බරා නාය හෙවත් මුස්ලිම් වලට පක්ෂපාති වීම සහ මුස්ලිම් නොවන අයට ද්වේෂ කිරීමට පෙළඹෙන වහාබි ආයතන අපි තහනම් කරනවා
සාමකාමී රටට ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලදී අපට සහාය දෙනවා. එම ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. යුද හමුදාවේ විශේෂ බලකායේ විශේෂ සේවයක් කළ ෆස්ලි ලෆීඩ් වගේම බුද්ධි බලකායේ අතිවිශේෂ සේවයක් කළ කර්නල් මුතාලිෆ් කර්නල් මීඩින් යන මුස්ලිම් ජාතික නිලධාරීන් අදටත් අප ගෞරවයෙන් සිහිපත් කරනවා. අවසාන වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් සභාව ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර හමාරයි. එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා තමන් සිදු කළ ප්‍රකාශයක් ඇතැම් මාධ්‍ය හරහා විකෘති කරමින් විකාශය කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොරටුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පොන්ස්තුන්වන විපක්ෂ නායක ජංගම සේවය මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ දී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාස්කු ප්‍රහාරය සිදු වුණු අවස්ථාවේ ආණ්ඩු බලයේ හිටිය අපි මම පහුගිය දවසක ප්‍රකාශයක් කරා ආණ්ඩු බලයේ හිටපු අපි ඒ ප්‍රාස්කු ප්‍රහාරය කියන සිදුවීම පිළිබඳ අපි වගකීම බාර ගන්න ඕනේ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනවා. හැබැයි කනගාටුවට කාරණාව සමහර මාධ්‍යයන් මම කියපු සම්පූර්ණ කතාවේ මේ වාක්‍ය විතරක් අරගෙන ජනතාවට ඉස්මතු කිරීම. වගකීම සහ වගවීම කියලා දෙයක් තියෙනවා. තමන් බලයේ සිටිනකොට මේ වගේ ඛේදවාචකයක් සිදු වුණා නම් ඒකේ වගකීමත් වගවීමත් අපි බාර ගන්නට ඕනේ. අපිට කියන්න බෑනේ විපක්ෂයයි වග කියන්න ඕනේ කියලා. ඒ ප්‍රහාරය රටේ ක්‍රියාත්මක වීමදී ඒ රජයේකින් සිදු වුණු අඩුපාඩුකම් වල වගකීම අපි බාර ගන්නවා. හැබැයි අඩුපාඩු වලට රට උත්තර සපයලා ඉවරයි. එකපාරක් 69 ලක්ෂයකින් උත්තර දුන්නා. ඊළඟ පාර 68 ලක්ෂයකින් උත්තර දුන්නා. විවිධ මාධ්‍යවල අපි කතා කරන දේ දශමයක් අරගෙන එක වාක්‍යයක් අරගෙන ඒ වාක්‍ය ප්‍රධාන මාතෘකාව කරගන්න මාධ්‍ය අපේ රටේ තිබීම ගැන මම අතරම කනගාටුයි. මම ප්‍රතිපත්තියක් හැටියට මාධ්‍ය වලට බනින්නේ නැහැ. නමුත් කතා කරපු සම්භාරයකින් එක වාක්‍යයක් විතරක් අරගෙන ඒ කතාව විකෘති කරනවා නම් ඒක මහා බරපතල වරදක් හැටියට මම අවංකවම දකිනවා. තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්තනකොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දක්වමින් කොළඹ මහාධිකරණය අද වරින්තුනිකුත් කර තිබෙනවා. ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ අපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ අද නීතිඥවරයෙක්ද පෙනී සිටියේ නැහැ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇය අත්තනකොටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ටාසේ වෙත වරින්තු නිකුත් කළා. අනතුරුව නඩුව ජුනි මාස 17 වනදා කැඳවීමටයි නියම කළේ. එදින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අපකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන මෙන්ද විනිසුරුවරයා නියෝග කළා. 2015 වසරේ දෙසැම්බර් මාස 21 වනදා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නැමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් වාහන වලින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර පහර දී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ ආධාරකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉක්ුත් යහපාලන රජයේ සමයේ නඩු පවරනු ලැබුවා. නඩු විභාගයේ අතරවාරයේ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන්ට දෙන ඉක්ුත් 2017 වසරේ නොවැම්බර් මාස 24 වනදා අධිකරණයේ හමුවේ වරද පිළිගත්තා. ඉන් අනතුරුව අධිකරණයේ විසින් ඔවුන්ට වසර 12කට අත්හිට වූ වසර දෙක බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා. එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම චෝදනාවලට වරද පිළිනොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විට නඩු විභාගයක් පැවැත්වෙනවා. නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් ලෙස දීර්ඝ ගමනක් පැමිණ ඇති බවත් එය ආරම්භය පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. ඒ කඩවත ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමේ. අපි නිදහස ලැබෙනකොට අපේ රටේ තිබුණේ එක විශ්වවිද්‍යාලය. පාසල් තිබුණේ බොහොම ස්වල්පයක්. අපේ රටේ විදුලිය තිබුණේ 1%කට පමණයි. අපේ රටේ පාසල් වල ඉගෙන ගත්තේ සල්ලි තියෙන ළමයි. ඉතින් අපි පසුගිය අවුරුදු 73 දෙස හරියට බලද්දී අපිට පේන චිත්‍රය මම හිතන්නේ අපිට යම් කිසි ආකාරයකට ප්‍රෞඩත්වයක් ලබා ගන්න පුළුවන් චිත්‍රයක්. මේ අවුරුදු 73 තුලදී අපේ සෑම ගෙදරකටම අපිට පුළුවන් වෙලා තියෙනවා විදුලිය ලබා දෙන්න. 1%ේ ඉඳලා අපේ
දරුවන් 40,000ක් හැම අවුරුද්දෙම දැන් විශ්වවිද්‍යාලවලට යනවා. පසුගිය කාලය තුලදී මම හිතන්නේ අපිට වැඩාත්ම ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තමයි අපිට දැන් විශාල පරිමාණයේ හිතන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ කාලය තුලදී ශ්‍රී ලංකාව හැටියට අපේ ලාංකිකයන් හැටියට අපි දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ගමන තවදුරටත් අපිට යන්න තියෙනවා. අපි මෙතනින් නවත්තන්න නෙමෙයි මේ ගමන තමයි අපි ආරම්භය කියලා හිතන්නට අවශ්‍ය. මේවද විට මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දින වාර්තා වූ COVID ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 304 දිනකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 288 දිනකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 58ක්. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 156 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට समस्त कोविड-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුට් කරින් 82752 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 379 දෙනෙකු පමණයි. එසේම ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 103ක් තුර පුත්කලින් 10213 දෙනෙකු මෙවන විට නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල පමණක් PCR පරීක්ෂණ 6694ක් සිදු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඊයේ දින මෙරටින් COVID-19 මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ හොරපේ, රාගම, උඩුවිල් සහ අකුරණ යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහිව සම්පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලින්ට මුව ආවරණ නොමැතිව ගෘහස්ථව කුඩා කණ්ඩායම් මුණගැසිය හැකි බව ඇමරිකාවේ සෞඛ්‍ය නියාමන බලධාරීන් ප්‍රකාශ කළා. මෙලෙස ඔවුන්ට එන්නත්කරණය නොලැබූ පුද්ගලයන්ද හමු විය හැකි නමුත් අත්‍යවශ්‍ය නොවන සංචාරයන්ගෙන් වැළකී සිටින ලෙසයි රෝග පාලන සහ වැළැක්වීමේ ඇමරිකානු මධ්‍යස්ථානය උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම පොදු ස්ථානවලදී මුව ආවරණ පළඳින ලෙසද ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි බොලිවුඩ් නළු රන්බීර් කපූර්ට සහ ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිටද කොරෝනා වෛරස ආසාදිනෙ වී ඇති බව විදේශ මාධ්‍ය ඊයේ වාර්තා කළා. නියමිත අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රි දුරය නියෝජනය කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය සම්බන්ධව තාමත් ඒක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ඒක මන්ත්‍රි ධූරයක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරයි කියලා ප්‍රශ්න විසඳන්න අමාරුයි. නමුත් ඒකට රනිල් වික්‍රමසිංහ මහත්මයා නියෝජනය කරයි නියමිත අවස්ථාව ආවම දැනට කලබල වෙන්න ඕනේ නැහැ. පළවෙනි කාරණේ සමස්ත රටේ විරුද්ධ පක්ෂයේ හැටියට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගැනීම. ඒක දැනට එක්සත් ජාතික පක්ෂය කරගෙන යනවා. නියමිත අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා. ඕනම දෙයකට නියමිත වෙලාවක් තිබෙනවා. ඕනම දෙයකට කළේ ක්‍රියාදාමයක් තීරණ ගතියතු අවස්ථාවක් තිබෙනවා. සමස්ත පාක්ෂිකයන් 250,000ම එක අත්පොළ සන්නාධිකෙන් අනුමත කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ජාත්‍යන්තර කාන්තා දිනයේ සමස්ත UNP කාන්තාවන් එක හඬින් එක අත්පොළ සන්නාධිකෙන් අනුමත කරලා තිබෙනවා. ඒක එතුමා තීරණය කරයි කොයි අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජයේ සෑම අංශයකින්ම අදහස් විමසීමක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කර ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමාජයේ සියලුම ස්තරවලට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරිපත් කරලා ඔවුන් සියලු දෙනාගෙන්ම අදහස් විමසින් තමයි අපි හිටියේ. ඒක සාම්ප්‍රදායික ලෙස සම්මන්ත්‍රණ වලින් කරලා කරන්න ගියොත් එහෙම ගොඩක් කල් යනවා. එනිසා මේ සම්බන්ධයෙන් ඩිජිටල් වේදිකාවක් මාර්තු මාසේ 26 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් කරන්නට. මේ ඩිජිටල් වේදිකාව හරහා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඒ ප්‍රතිපත්ති රාමුව ඒ ක්‍රියාත්මක කරන පිළිවෙල ඒ පිළිබඳ අදහස් යෝජනා විවේචන ඒ සියලුම දේවල් ලබා ගැනීම සඳහා මේ ඩිජිටල් වේදිකාවෙන් මාර්තු 26 වෙනිදාට ආරම්භ කළා. මාස 3ක් වගේ කෙටි කාලයක අපි බලාපොරොත්තු වෙනවා රටේ ඉන්න සියලුම සමාජ කොටස් වලින් අදහස්
කැටිකරලා මේ ඩිජිටල් වේදිකාවෙන් අරගෙන අපි ඒව පිළිබඳ හදාරලා තමයි මේ අධ්‍යාපන ප්‍රසංස්කරණ කියන එක අපි අවසානයේ කැබිනට් අනුමැතිය ලබා ගන්න ඊට පස්සේ ඒක ප්‍රතිපත්තියක් විදිහට නිල වශයෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් श्रीलंका गुआन हमुदावे हत्यावन संवत्सरे निमित्तेन गुआन हमुदा दज आशीर्वाद गेन्वीमे पूजोत्सव अनुराधपुर जय श्री महाबोसमिदु नवियसदी उतुरुमेद पलात प्रधान संगनायक अटमस्थानाधिपति पूज्य पल्लेगम सिरिनिवास नाहिमियन्गे सह अटमस्थानाधिपति हिमिवरुन्गे प्रधानत्वेन मेन्म श्रीलंका गुआन हमुदापति एआर मार्शल सुदर्शन पतिरण महतागे सहभागित्वेन अदुदैसन पवत्तुना बिबिल महियांगण प्रधान मार्गे रिदीमालियाद दायकानु प्रदेशे मार्गे असल तिबू वसर देशे पनाकट वाडा पेरणी दुर्लभ गणी गसाक अदुदैसन हयाती हट पमन एम मार्गेट कडावेटी मेन बिबिल महियांगण मार्गे पैतुनक पमन काल्याक मुलुमनिन्म अवहिरवी तिबू बव अपवार्ताकरु संधान कला मिनुवांगोड देवलपल प्रदेशे निवसक तिबी नियमित बदुनगवा मेरटट गेन्वन लद विदेशी मात्पेन तोगयाक समग एम मात्पेन विकुनु पुद्गलीन देदिनेकु रुपया लाक्षयक पमन वटिना एम मात्पेन सह मोदलिन 97000क समग ये दिन सुराबदु देपार्तमेंतुवे कोलंब विशेष मेहयुम एकके विसिन सिदुकल बेटलीमकदी अत्तडंगोट गेन तिबेनवा वेलिमड सिट लुणुवत्त देसट गमन करमिन सिटी मोटर रथयाक लुणुवत्त मार्गे नहायकडिय प्रदेशयेदी मार्गेन इवतट पेन अनतुरक सिदुव तिबेनवा एम अवस्थावे मोटर रथे रेदुरा पमनक सिट ऐति अतर ओहु सुलु तुवाल लबा ऐति बवाय अप वार्ता करु संधान कले एत समकिन सियत मध्यहन प्रवृत्ति विकाशय में निमावट पत्वनवा सविस्तरात्मक तोरतुरु सदहा पिविसेन्न www.siyathanews.lk अपगे वेब अडविय वेत अपि नवत ओब हमुवन्ने पसरु हयट अपगे प्रधान प्रवृत्ति विकाशयेन ओबट शुभ दवसक दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरंबीमट इहत बटन एक क्लिक कर सियत टीवी सब्सक्राइब करन्न वीडियो गाने मुलिन में देने का न मैं मशीन वो क्लिक कराना